ඉතින් කොහමද ඔයගලන්ට? අද නම් ඇත්තටම අසුභාරංචි කිහිපයක්ම ගේන්න තමයි වීඩියෝ එක කරන්නේ. ඇත්තට මොකද මේ අසුභාරංචි? මං හිතන්නේ ඉස්සරහට මේ ලංකාවේ ඉඳන් හරි නැත්නම් වෙන රටක ඉඳන් හරි ෆිල්ලන් වලට එන්න තියෙන හැකියාව අහුරන්න තමයි මේගොල්ලෝ හදන්නේ. ඉතින් ඒක නිසා අපි පුන පුනාම කිව්වා වගේ ඕගොල්ලෝ යුරෝප් රටක එන්න හදනවා නම් ෆිල්ලන් එක සඳහා දොරටුවක් විදිහට ඕගොල්ලෝ තෝරගන්න උත්සාහ කරනවා නම් ඉක්මන් වෙන්න මෙන්න මේ නිවුස් එක ඇහුවට පස්සේ ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ ඉක්මන් වෙන්න ඕනයි කියන එක හොඳටම තේරෙයි. ඉතින් මොකද මේ නිවුස් එක? අපිට මේක මුලින්ම ආවේ නිවුස් එකක් විදිහට ෆිල්ලන් ටු ඉන්ට්‍රඩියුස් ෆුල් ටියුෂන් ෆ්‍රී ඇන් ඇප්ලිකේෂන් ෆ්‍රී ෆෝ නන් EU ඇන් නන් EEA ස්ටුඩන්ට්ස්. ඉතින් නන් EU ඇන් නන් EEA කියලා කියන්නේ ඇත්තටම ලංකාවගේ රටවල් තමයි ඉතින්. හරි, යුරෝප් නොවන රටවල්. ඉතින් මේක තමයි නිවුස් එකක් විදිහට අපේක. ඉතින් අපි නිවුස් එකට වඩා අපිට වැදගත් වෙන්නේ ෆිල්ලන් අපි දන්න මිනිස් ඔෆ් එඩුකේෂන් ඇන් කල්චර්. හරි, ඒකෙන් තමයි හැමදේම ගවන් කරන්නේ, හැමදේම පාලනය කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ, ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ තියෙන තිබ්බ නිවුස් එක තමයි අපිට වැදගත් වෙන්නේ. කලින් මම පෙන්නේ ඔයගොල්ලන්ට නිවුස් ආටිකල් එක. හරි, මම මේ දෙකෙම ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. ඉතින් මම මේක පොඩ්ඩක් ඔයගොල්ලන්ට විස්තර කරලා කියන්නම්. හරි, the government propose amendment to the university act and university of applied science act concerning tuition free for non-EU and non-EEA students and they introduce the application fee for such students. හරි, දැන් මෙතන අදහස් කරන්න මොකක්ද දන්නා? අපි දන්නවා දැන් මේ ඇප්ලිකේෂන් එකට ෆී එකක් තිබුණ නැහැනේ. හරි, දැන් මේ අපි මේ රටේ මොනවා හරි ඕන යුනිවර්සිටි එකකට ඇප්ලිකේෂන් එකක් දාද්දී ඇප්ලිකේෂන් එකට කිසිම මුදලක් අය කරේ නැහැ මෙතෙක් කාලයක්. හරි, ඇතර මොකද දන්නවා මේ එක්සෑම් එක පවා ඔන්ලයින් කරනවා, ඊට පස්සේ ඒක මොනිටර් කරනවා, ස්මෝල් කියන සොෆ්ට්වෙයාර් එක අරගෙන මොනිටර් කරනවා. ඉතින් ලොකු ප්‍රොසෙස් එකක් මේගොල්ලෝ කරනවා. ඒ විතර නෙවෙයි, දැන් මේකේ උත්තර මේවා මාක් කරන ඒවා. ඊට පස්සේ දැන් කලින් නම් ඔයගොල්ලෝ දන්නවා GD එකක් තිබුණා, ඉන්ටර්විව් එකක් තිබුණා. ඉතින් ඒවා කරද්දී ෆිසිකලි ඇත්තටම එහා පැත්තෙන් ලෙක්චර්ස්ලා වාඩි වෙලා ඉන්නවා. ඒ සියලුම ප්‍රොසෙස් එක නොමිලේ තමයි මෙච්චර කාලයක් කෙරුණේ. ඉතින් තවදුරටත් මේක නොමිලේ කරන්න බෑ කියන එක තමයි මේ ගවර්න්මන්ට් එකෙන් කියන්නේ. ඉතින් ඒක ඇත්තට මගේ ඔපිනියන් එකක් විදිහට ගත්තොත් නම් ඒක අතකින් සාධාරණයි. මොකද මේකට විශාල මුදලක් මේගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා. හැබැයි ඉතින් මං හිතන්නේ ඇප්ලිකේෂන් ෆී කියලා ලොකු මුදලක් චාර්ජ් කරන එකක් නෑ කියලා මං ප්‍රාර්ථනා කරනවා. මොකද අපි දන්නවා ස්වීඩන් වල මේක ඕරෙඩි තියෙනවා. සාමාන්‍යයෙන් ලංකා මුදලින් 30,000ක විතර වගේ මුදලක් ඇප්ලිකන්ට් කෙනෙක්ට යනවා ස්වීඩන් වල. ඉතින් අපි හිතනවා එවැනි ආසන්න මුදලකට මේක ෆින්ලන්ඩ් වල හය කරයි කියලා. මොකද හේතුව මේගොල්ලෝ දැන් ඔන්ලයින් එක්සෑම්, ඒ වගේම ඔන්ලයින් මොනිටරින්, ඒ වගේ ඊට පස්සේ ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් වගේ ඒවා තියෙන. ඉතින් ඒවා නොමිලේ කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ. ඒ නිසා යම්කිසි මුදලක් ඇප්ලිකේෂන් ෆී එකක් විදිහට අය කරයි ඉස්සරහට. ඒක තමයි මේ කියන්නේ. එක අතකින් මේක අය කරන එකේ පොඩි වාසියකුත් තියෙනවා. මොකද එතකොට අපිට ඇත්තටම මේකටම උනන්දුව දක්වන ළමයි පිරිස් විතරක් මේකට යොමු වෙනවා. නිකන් නිෂ්කාරණේ ඇප්ලිකේෂන් දාන කට්ටිය පුළුවන් තරම් අඩු වෙනවා, රෙගුලේට් වෙනවා. ඉතින් එක පැත්තකින් යම්කිසි සාධාරණ මුදලක් ඇප්ලිකේෂන් ෆී විදියට එනවා නම් ඒක මගේ ඔපිනියන් එකක්. ඕගොල්ලන්ගේ මොනවා හරි කමෙන්ට්ස් තියෙනවා නම් පල්ලෙහෙන් දාන්න. හරි, අපි කතා කරමු. එහෙමනම් දෙවෙනි කාරණේ මොකද්ද කියලා මං කියන්නම්. පළවෙනි කාරණේ තමයි ඇප්ලිකේෂන් ෆී එකක් අය කරනවා කියන එක. දෙවෙනි කාරණේ හරි වැදගත්. දෙවෙනි කාරණේදී අපිට මෙතන දකින්න ලැබෙනවා according to the proposal, a person who have entered Finland based on the resident permit for study would remain liable to pay tuition fee even if they change the basis of their resident permit. දැන් මෙතන කියන්නේ මොකද්ද? ඔගොල්ලෝ දන්නවා ඉස්සෙල්ලාම ඔගොල්ලෝ එන්නේ ස්ටුඩන්ට් වීසා එකක් විදියට අරගෙන. හරි, ඒ ටයිප් වීසා එකක්, ස්ටුඩන්ට් වීසා එකක් විදියට අරගෙන තමයි එන්නේ ගොඩක් කාලාට. ඊට පස්සේ ඒගොල්ලෝ ජොබ් එකක් හදාගත්තට පස්සේ වර්ක් වීසා වලට මාරු වෙනවා. හරි, සාමාන්‍යයෙන් එහෙම එහෙම කරන පිරිස ගොඩක් අය ඉන්නවා. සෙකන්ඩ් ඉයර් යනකොට වගේ එහෙම කරන කට්ටිය ගොඩක් අය ඉන්නවා. ඒ සමහරවිට දැන් ඩිපෙන්ඩන්ට් වර්ක් එකක් හොයාගත්තොත් ඒත් ඒ දේ වෙනවා. ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් වර්ක් වීසා එකකට මාරු වුණාට පස්සේ ඔයගොල්ලන්ටත් පුළුවන් ෆැමිලි එකක් විදියට ඒ ඩිපෙන්ඩන්ට් එකේ තියෙන රයිට්ස් පාවිච්චි කරන්න. ඉතින් ඇත්තට මොකද ඩිපෙන්ඩන්ට් තිබ්බ රයිට් එක? එයා ටැක්ස් පේ කරන වර්ක් එකකට මාරු වුණොත්, ඒ කියන්නේ යම්කිසි ටෙෂ හොල්ලක් මේකේ තියෙන ඇත්තට. මොකද හැම වර්ක් එකකටම ওই කියන දේ අදාළ වෙන්නේ නැහැ. හරි, විශේෂයෙන් ගත්තොත් දැන් මොකක් හරි කන්ට්‍රැක්ට් ඇග්‍රීමෙන්ට් එකක් තියෙන්න ඕනේ. හරි, ඒ කියන්නේ හැමදාම හැම මාසෙම යම්කිසි එක මුදලක් ඔයාට ආදායමක් විදිහට ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් ටෙම්පරලි කන්ට්‍රැක්ට් නෙමෙයි මේ කතා කරන්නේ. හරි, ඒ වගේ වර්ක් එකක් නෙමෙයි. එවැනි වර්ක් එකකට මාරුනොත් මෙච්චර කාලයක් ඇත්තම තිබුණ දෙයක් තමයි අර ස්ටුඩන්ට් නොමිලි ඉගෙන ගන්න හම්බ වෙනවා. හරි, ස්ටුඩන්ට් නොමිලි ඉගෙන ගන්න බෙනිෆිට් එක තිබුණා. ඒ කියන්නේ ගොඩක් කාලා සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ටියුෂන් ෆී ගෙවන්න ඕනේ. ඒක වේව් ඔෆ් කරා. හරි,
වගේ ඩිපෙන්ඩන්ට් වගේ හස්බන් හරි වයිෆ් හරි එයා රස්සාවකට යනවා නම් ඒකේ තියෙනවා, ඒ කියන්නේ හැම රස්සාවක්ම මේකට අදාළ නැහැ. හරි, විශේෂයෙන් දැන් අපි ෆුඩ් හොර වගේ තැන්වල මේ ඒ වගේ රස්සා, ඒ කියන්නේ ටෙම්පරරි රස්සා මේකට අයිති නැහැ. නමුත් පර්මනන්ට් විදිහට, පර්මනන්ට් විදිහට ඔයා මොකද වර්ක් කොන්ට්‍රාක්ට් එකකට අයිති වෙන රස්සාවකට ඔයා ගියොත් ඔයාට මේ බෙනිෆිට් එක මෙච්චර කාලයක් තිබුණා මේක ගත්තා, මේක අපි දන්න හැමෝම වගේ මේක ගත්තා. හරි, ඒකනේ ඔයාට ආයි ගිවන්න ඕන වෙන්නේ නැහැ, ඔයාට ෆ්‍රී ඔෆ් චාර්ජ් ස්ටඩි කරන්න පුළුවන් ඔයාගේ ඩිග්‍රී හරි මාස්ටර් කාර්ඩ්. නමුත් මේක ඉස්සරහට නැති කරන්න යනවා, ඔයාගේ ඔයා හරි නැත්නම් වයිෆ් හරි කවුරු හරි ඩිපෙන්ඩන්ට් රස්සාව හොයාගත්තා කියලා ඔයාට ඔයාගේ ටියුෂන් ෆී එක වේ ඔෆ් කරන්න, ඒක ඔයාට කොහොමත් ගිවන්න වෙනවා. ඒක තමයි මේ ගණිත කාරණේ. ඉතින් ඒක නම් ඇත්තටම මම නම් මගේ කමෙන්ට් එකක් විදිහට ගත්තොත් ඉතින් ඇත්තටම මම ඒකට ඇත්තටම ජොබ් එකක් හොයාගන්න තියෙන උනන්දුවක් නැති වෙන්න මේක එක්තරා හේතුවක් වෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් මොකද අපි සමහරට ජොබ් එකක් හොයාගැනීමට තිබ්බ උනන්දුව නැතිවීමට හේතුවක් මෙවැනි දෙයක් ඉන්ට්‍රඩියුස් කිරීම. එතකොට මේ කෙනෙක් හිතන්න පුළුවන් මොකද ඉතින් ජොබ් එකක් හොයාගත්තේ කියලා, ඇති දෙයක් නැහැ නේ, එක පැත්තකින් ටැක්ස් එකත් කැපෙනවා වැඩි කියලා සමහරට කෙනෙක් ජොබ් එකක් හොයාගන්න තිබ්බ උනන්දුව නැතිවීමට මේක හේතුවක් විදිහට තමයි මම නම් දකින්නේ. ඒ නිසා මේක ඉන්ට්‍රඩියුස් කරපු එක ගැන මගේ නම් එහෙම මතයක් තියෙන, මන් දන්නේ ඔයගොල්ලන්ගේ මතය කොහොමද කියලා දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. බලමු අපි හැමෝගේම මත කොහොමද කියලා මේ සඳහා. ඊළඟට අනිත් දේ තමයි මේකේ ඒක හරියටම කියලා නැහැ, ඇත්තටම ගොඩක් විවාදාත්මකයි මේක පල්ලෙහා තැනක තියෙනවා. The propose at are scheduled to enter into the force on October 1, 2024. ඒ කියන්නේ මේ අවුරුදු ඔක්තෝබර් 1 එකේ ඉඳලා මේක ඉන්ට්‍රඩියුස් කරනවා කියලා. However, provision on the application fee and commission education would enter into the force on August 1, 2025. ඒ කියන්නේ ලබන අවුරුද්දේ. And the provision on the amount of tuition fee on August 1, 2026. ඒ කියන්නේ දැන් ඇපලිකේෂන් ෆී එක කියන එක මේ ඉන්ට්‍රඩියස් කරනවා කියලා කියන්නේ 2025 ඉඳන්. ඒ කියන්නේ ගොඩක් කලකට මම හිතන්නේ 2025 ජනවරි තියන්න යන එක්සෑම් එකේ වෙන්නේ නැති මේක කරන්න යනවා ඇත්තේ. ජනවරි තියෙන එක්සෑම් එකෙන් තමයි 2025 ඔක්තෝබර් වලට ගන්න. ඉතින් ඒක වෙන්න ඇති ඔය කියන ඇත්තේ. ඉතින් ඇත්තටම දැන් ඊළඟ ඉන්ටෙක් එක කියලා කියලා කියන්නේ බිගස් ඉන්ටෙක් එක තියෙන්නේ ඉතින් ඊළඟ අවුරුද්දේ ජනවාරි වල තමයි. ඉතින් මම බලවම ඉතින් ළඟම තියෙන ඊළඟට තියෙන එකට තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ අනිත් එක මේගොල්ලෝට අනිත් කතාව මේගොල්ලෝ තව අවුරුද්දක් විතර බලා ඉඳලා තමයි ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා කියන්නේ. හැබැයි මේ නීතිය මේගොල්ලෝ ලෝ එකට ඇතුල් කරනවා කියලා කියනවා මේ අවුරුද්දෙම. එතකොට ඒක නීතියක් බවට පත් වෙන හින්දා. ඉතින් මේ වෙනස්කම් දෙක, ඒ වගේම මේකේ තව තැනක එක තැනක තිබ්බ මේ ආටිකල් එක ඕගොල්ලන් මම දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. ඒක විවාදාත්මකයි, ඒක මං හිතන්නේ ඉදිරි වෙයි කියලා. මේකේ තිබ්බ නැක තැනක මේ ටියුෂන් ෆී එක ෆුලි ටියුෂන් ෆී එක ගෙවන්න ඕනේ කියලා මං හිතන්නේ. එහෙම තත්ත්වයක් ඇති වෙයි කියලා. මොකද එහෙම කොහෙවත් මොන කොයි ලෝකෙ මොන රටකවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. අතරම අවුරුද්දෙන් අවුරුද්ද තමයි ඕන ස්ටුඩන්ට් කෙනෙක් ටියුෂන් ෆී ගෙවන්නේ. සම්පූර්ණ ටියුෂන් ෆී එක පාර ගෙවන්න කොහොමද, කාටද එහෙම සල්ලි දෙන්නේ? මොකද දැන් අපි දන්නවා යුරෝ 8000ක් 9000ක් විතර යනවා. මම හිතන්නේ 10000ක් විතර යනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට, මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකට අවුරුද්දට. මම හිතන්නේ යුරෝ 5000ක් විතර යනවා. ඉතින් ඒකත් වැඩි කරලා තියෙද්දි 5000 ඒව එකමාරක් හරි, එහෙම නැත්නම් 8000 ඒව 9000 ඒව හතරක් හරි තුනමාරක් හරි ගෙවනවා කියලා කියන්නේ ලක්ෂ 100ක් විතර එකපාර එක හටක් කරන්න පුළුවන් පොසිබල් දෙයක් නෑ. එවැනි දේ මේක ඇතුලේ කියවෙනවා. නමුත් මං හිතන්නේ එකෙන් අදහස් කරලා නෑ එහෙම දෙයක්. මං හිතනවා ඇත්තට ගොඩක් වෙලාවට මේකෙන් ටියුෂන් ෆී එක කලෙක්ට් කරගන්න ඕනේ කියන අදහස වෙන්නේ නැති මේක ලඟ ඇත්තේ. මොකද අපි ඒක දකිනවා. මොකද මම යමක් යුනිවර්සිටි එකේ දැක්ක වෙනස්කමක් තමයි ඒගොල්ලෝ දැන් සෙකන්ඩ් ඉයර් ටියුෂන් ෆී එක ඇත්තටම ඉල්ලුවේ මේ මැයි මාසෙදි නෙවෙයි, ඒක ඉල්ලුවේ අගෝස්තු මාසෙදි සාමාන්‍ය මෙතෙක් කාලයක්. ඉතින් නමුත් මේ අවුරුද්දේ ඉඳන් දැන් මම ෆස්ට් ඉයර් වෙලා සෙකන්ඩ් ඉයර් යන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඉතින් අපේ ටියුෂන් සෙකන්ඩ් ඉයර් ටියුෂන් ෆී එක මැයි 31ට කලින් ගෙවන්න කියලා අපිට හැමෝටම ඊමේල් එකක් සර්කියුලර් කරා හැම මැකනිසිටි එක හැමෝටම. නමුත් ඒක තිබුණේ නැහැ මෙච්චර කාලයක්. ඒක තිබුණේ ඇත්තටම ඕගස්ට් පටන් ගන්න කලින්, ඒ කියන්නේ ඕගස්ට් නේ ඇත්තටම අපේ සෙකන්ඩ් ඉයර් පටන් ගන්නෙ. එදාට කලින් ගෙවන්න කියලා තමයි මෙතෙක් කරලා තිබ්බේ. ඉතින් මේගොල්ලෝ දැක දෙයක් තමයි ගොඩක් අයට එහෙම තිබ්බට පස්සේ සම වැකේෂන් එකේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා යනවා වර්ක් කරන්න. වර්ක් කරන්න ගියාට පස්සේ ඒ තැන්වලම ඒගොල්ලෝ කොහොමරි ජොබ් එක හදාගෙන සෙකන්ඩ් ඉයර් කන්ටිනියු කරන්න. ඉතින් ඒ කියන්නේ එතකොට මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ෆස්ට් ඉයර් එකට ළමයි 60ක් විතර ඉන්න බැජ් එකට. නමුත් සෙකන්ඩ් ඉයර් එකට ඒ ළමයි 60ම කන්ටිනියු වෙන්නේ නැහැ. ළමයි 10ක් විතර වගේ 15ක් විතර තමයි කන්ටිනියු වෙන්නේ. ඒ කන්ටිනියු වෙන කට්ටිය ගොඩක් කලකට මේ රටේ කට්ටිය පිටින්, ඒ කියන්නේ EU කට්ටිය පිටින් එන ඉන්ටර්නැෂනල්, ඒ කියන්නේ ඒෂියන්ස් අපි වගේ කට්ටිය
කවරම හම දකින්න කටන කරන සකන් ඒක තම අප ඉන්ටේෂන ගොඩක් කලාට තියන්නේ ස්ටඩි කරන කියන එක මනවේ ඒක ඒක මේක ලොක බර නමකද මෙකළ මුලද කෝස ඩිසයින් කරනකට මේකළ ලැබ්ස් පාසුකන් ට ලෙච්චස් ලගේ අවසට ගවන ගනන්ගේ හැමදම පලෑන් කරන්නේ අර මුලින් ගන්න ඉන්ටේ එක ඉන්න ළමයි හැට දෙනට තොටේ හැට දෙනම දිකටම අඩුගන්න හැටින් පනහක් දිකට ඉද කියල බලාපොරත්තු මත තමයි මේකළ කෝස ඩිසයින් කරන්න ඉතින් හම තියෙද මුලින් ගන්න හැට දෙනාගෙන් ටන කරන්න විසක් වගේ මේකලට ලොකු එත ෆයිනන්ශල් පොටි ප්‍රශ්න තියන ඒක නිසාම වඩ ඇති මංහිතන්න මෙසර මක්න සිටේද කෝස්පියක ජනවාරි මෙයි මාසිදි ගවන්න කලකිව මොකදතොට නිකොලු රසාවලට ඇන්න කලින් එකතැන් ගවන්නනවා හරි දේක නිසා එකකලට ප්‍රශ්න කන්න තුර කොම අනිවාරෙන් හැට කියන හැට පනහකත්තක ගවනවා හරි ඉවර බස කොම දෙකල කොම කොමරි සක ඩිය කරනවා නතකොට හරි එක එක්තර දෙක පොඩි පොඩිනික මක් වගේ පොඩි පොඩි ලනුවක්ගේ පොඩි ක්ගේ දෙයක් අගම කර යමක් සිටි මහිත ඒක තමයි මෙතන දස් කන ඇති මේ නිියසකින් නුත් මේගොල්ලු ටියෂන් ෆීක ඔක්කොම එක පාරගවනවා කියනක නෙවෙයි මොක කරි වැනි ක්‍රමයක් අනුගමන කරන එකක් තමයි මෙතන අදස් කරන ඇති කියලා මම හිතන් ඉති අපි බලමු මේ ම රගලට සමස්ථකර කියන්න දන දේ තමයි තින් ඇතරම යුරෝපටක ඉන්ඩ හෝගලන් අදහසත් තිබුණන පුළුවන්තරක්මින් එන්න නීති රීදි තද කරනවා පිනිිෆිට් සඩු කරනවා ඇති නිසා පුළුවන්තර එක්මිනිින් එන්න කියනක තමයි කියන්න තියෙන්නේ මිනිු සරහපට කියන්න තියෙන දේ තමයි මොකද කොරෝනා කාලයේදී පොඩ්ඩක් අපි අපි දැක්ක ඇතරම මේ ලූස් කරා හරි නමුත් දැන් ගත්තර පස්සේ නට්ටක තද කරන යන ති කොරන කාලේ නට්ටක බුරු කර දැන් නට්ටක තද කරගෙන යනවා ඇතිගේ නිසා ඔගොල්ලො පුළුවන්තර උත්සාහ කරන්න හැකික්මිනිින් මේ යුරෝප රටක රෙන් තිය චාන්සක තම ෆිල්ල නොට එනවා කියලා කියන්න ොකලට ශනක මිසක් බන්න ගලට විසිහයකටව කරන්න පුළුවන් හරි එනිසා පුළන්තරෙක් මිනි එන්න උත්සා කරන්න නැත්තං එන්න එන්න මේ ගොල්ලු දැන් නට්ටක තද කරන තැන තමයි තියන්නේ නට්ටක බුරු කරන තැන තම නව ඉන්න නට්ටක පුළුවන්න්න තද කරනවා ඉති නිසා නට්ටක තදම වෙලා යන්න කලින් ඉක්මනි එන්න ඔකොළගේ සිහින කොහමර ජයගන්න ඉතින් මගේ මේ ෆිල්ලන් වීස ගැටලු කියන එකේම මොගලට පල්හැ පේනවා ඇති විසකයාවලේ දේවල් විතරක් නෙවෙයි ඊට පස්සේ ෆිල්ලන් දෙ වැදගත් ක්‍රියාවලි වගේම ඔගලන්ට මේ එක්සෑමක සම්බන්ධත් ගොඩක් මැටිටර් මේ යුගු චැනලක තිබුණා ඉතින් ඒවට ඒ බලන්න බල්ල පුළුවන්තරම් ඔගලන්ගේ මේ සිහින ජයගන්න ඔගල අරිත්තම කරන්න තියෙනමකක්ද ඔකල අයිඩ සරි හට එක්සෑම කරන්න ඕනේ එම අයිලස් කර නැතුව තන පුළ ප්‍රෝගම් කිප ගෙනම කතා කල තින මගේ චැනලෙක ඒවගේම ඔගුල අයිඩස් කරනම් කරලා තියෙනවන ඔගලන්ට මේ පල්ලහැන් තියෙන මේ පේපස් මේ බලන්න හරි ලයිකාසසොටත් ඔන්න සම්බන්ධ වෙන්න හරි එහමන හැමෝටම ජයවාගේ ප්‍රාථනා කරමි නවතින බොම ස්තුතියි.